සුභ සන්ධ්‍යාවක් වේවා අපේ දූල පුතාල සියලු දෙනාට අදත් විදුල ගුවන් විදුලියෙන් මියසි පුරාණයෙන් අපි මුණ ගැහෙන්නේ අතීත ජන ගීයේ රස මිහිර විඳිමින් ඒ වටා ගෙතුණු අධ්‍යාපනික වටිනාකමත් එකතුව අතීත ජන කවි කීපයක් රස විඳිමින් දැනුවත් වන්නට මිට දින කීපයකට පෙර උඳුවක් පොහොය ගිවි ගියා ඉතින් මේ උඳුවක් පොහොය දිනෙන් තමයි සිරිපා සමය ආරම්භ වෙන්නේ. ඉතින් මේ කාරණා කිහිපය එකිනෙක ගැළපෙන බව ඔබට පසක් වෙනවා ඇති මේ වෙනකොට. මොකද සිරිපා සමය සිරිපා වාරය සිරිපා වන්දනාව ආරම්භ වෙන්නේ උඳුවක් පොහොය දිනේ. පුරා මාස 6ක පමණ කාලයක් මෙසේ සිරිපා සමය ගත වෙමින් වෙසක් පොහොය දිනේ පැවැත්වෙන මහා උත්සවයත් සමග සිරිපා වන්දනාව අවසන් වෙනවා. ඉතින් ඔන්න ඔබට තුන් සරණේ ගිහන්න හොඳම කාලය තමයි ඉදිරියට එල්මෙන්නේ. ඒ නිසා මේ වැඩසටහන අපි හිතාමතාම ආරම්භ කරේ තුන් සරණේ ගී වලින් ඔබට දැනුම ලබා දෙමින් සිරිපා කරුණා කරන කෙනෙකුට ඒ දැනුමත් සමගම සිරිපා කරුණා කරන්නට අවස්ථාව ලබා දෙන්න. ඔබ දන්නවා පුතේ සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක් හැටියට කෝට්ටේ යුග හඳුන්වන්න පුළුවන්. කෝට්ටේ යුගයේ විසු දීප්තිමත් කවියෙකු ලෙස ෂඩ්භාෂා පරමේශ්වර ත්‍රිපිටකවේදී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් හඳුන්වන්න පුළුවන්. උන්වහන්සේ විසින් ලියන ලද සැලලිහිණි සංදේශය සංදේශ කාව්‍ය අතර අග්‍රස්ථානයේ සැලකෙන සංදේශයක්. ඉතින් සැලලිහිණියේ 25 වෙනි කවියෙන් කියවෙන්නේ මේ සිරිපාදය ගැන විස්තරයක්. අපි ඒ කවිය අහලම අද වැඩසටහන ආරම්භ කරමු. සුර රද සමන් සම සැලලිහිණියාට වර්ණනා කරන නැගෙනහිරින් පෙනෙන මේ සමනල ගිරග මස්තකේ පිහිටි සිරිපා කරුණා කරන්නට යන වාරය සිරිපා කරුණා කරන වාරය ආරම්භ වෙන්නේ මේ සීතල උඳුවක් මාසයේ. උඳුවක් පොහොය දිනෙන් ඇරඹෙන සිරිපා වන්දනාවත් එක්ක අපි මේ කතා කරන තුන්සරණී ගී අමතක කරන්නම බැරි යන ගී විශේෂය. ඒකම අපි බලමු මේ සමනල කන්ද එහෙම නැත්නම් ශ්‍රීපාදය සම්බන්ධව ඉතිහාස කතාව මදක් විමසලා. සමනල කඳු වැටියේ සිරිපා කන්ද ලෝපුරා ප්‍රචලිත වෙලා තියෙන අති පූජනීය ආගමික වටිනාකමක් ඇති ස්ථානයක් හැටියට. මෙහි අතීත කතා පුවත අධ්‍යයනය කරොත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනයන් පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. දරුවනේ ඔබ දන්නවා වංශකතා සාහිත්‍යයේ පැරණිම වංශකතාව තමයි දීපවංශය. එහි මහියංගණය හඳුන්වා ඇත්තේ මහිය පොක්ඩල කියන නමින්. ඉතින් බුදුන් වහන්සේ මුල්වරට ලක්දිවට වැඩම කර උතුම් සද්ධර්මය දේශනා කළ පින්බිම තමයි මහියංගණය. ඒ සමයේ රටේ ජීවත් වුණේ යක්ෂ සහ නාග
ගෝත්‍රික ජනතාව. ඉතින් මේ දෙපාර්ශවය අතර සිදු වුණු ආරවුලක් සංසිඳවන්න තමයි බුදුන් වහන්සේ මුල් වරට ලංකාවට වඩින්නේ. ඉතින් මේ වැඩි ගමනේදී සුමන සමන් දිවිරාජයා උත්සාහ කරනවා තමා අධිපතිත්වයේ දරන සමනල කන්ද මස්තකේ බුදුන් වහන්සේගේ පාසටහනක් එහෙම නැත්නම් පූජනීය යම තබා ගැනීමට එහෙම නැත්නම් සිහිවටනයක් ලෙස ලබා ගැනීමට. නමුත් මේ සමන් දිවිරාජයාගේ අභිප්‍රාය ඉටු වෙන්නේ බුදුන් වහන්සේ තුන්වෙනි වර ලංකාවට වැඩි අවස්ථාවේදී. තෙවැනි වර ලංකාවට වැඩි අවස්ථාවේදී සුමන සමන් දෙවියන්ගේ ආරාධනෙන් සමන්තකූට පර්වත මස්තකේ ඇති ඉන්ද්‍ර නීල මාණික්කයක් මත ශ්‍රීපාද පත්ම ලාංඡනය පිහිටුවා වදාළ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම බුදු බැතිමතුන් විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා තමයි අපි අද මේ ශ්‍රීපාදය වඳින්න යන්නේ. මෙසේ වඳින්න යන ගමනේදී ගායනා කරමින් ගිය ඒ දුෂ්කරතාවය ගමනේ විඩාව කාන්සිය මහන්සිය මගහරවා ගන්න ගායනය කළ ගී තමයි මේ තුන්සරණී ගී කියලා කියන්නේ. අපි ගොඩක් වෙලා කතා කළ නිසා තුන්සරණී ගීත කිහිපයක් අහලා නැවතත් අපේ සාකච්ඡාවට එළඹෙමු. Mm-hmm.